වගකීමක් සමග CCTV පද්ධතියක් සවිකරගන්න අපට කතා කරන්න. සරසි CCTV අම්බලංගුඩ මහනුවර මම්බලපිටිය. අපේ දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය මේ කැලණි පුරවරයෙන් මාලිමාවේ සටන අපි ආරම්භ කරා. දැන් මුළු රට පුරාම උතුරෙත් දකුණෙත් නැගෙනහිරත් බස්නාහිරත් හැම අස්සක් මුල්ලක් නෑරම ත්‍රිවිල් පාකෙකේ හන්දියේ බස් එකේ කෝච්චියේ වැඩබිමේ ඒ විතරක් නෙමෙයි රටෙන් පිට විදේශගත සමස්ත 40 ලක්ෂයක් වෙච්ච ශ්‍රී ලාංකික ජනතාවත් පුල පුලා බලාගෙන ඉන්නේ ජනාධිපතික ජනබල වේගයේ නායක අනුර දිසානායක සහෝදරයාට මේ ශ්‍රී ලංකාව බාර දෙන්න රට හදන්න රට අනුරට බාර දෙන්න අවුරුදු 76ක් ගෙවිච්ච මේ දුර්දාන්ත පාලන යුගය අවසන් කරලා මේ රටට නව යුගයක් නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමේ සිහිනය මේ රටේ සෑම ජනතාවක් තුළම අද පැලපදියම් වෙලා තියෙනවා. ඒ සිහිනය සැබෑ කරගැනීමේ දිනය අද හෙට අනිද්දා උදා වේ කියන බලාපොරොත්තුවෙන් තමයි අද මේ ජනතාව ඉන්නේ. ඇයි අපි රටේ ජනතාව එහෙම තත්ත්වයේ ඉන්නේ? වෙන මොකක්වත් නිසා නෙමෙයි. මාරුවෙන් මාරුවට මේ රට පාලනය කරපු පාලකයෝ අපේ රට වට්ටලා අන්තිමට රට හිඟාකන තත්ත්වයට පත් කළා. බංකොලොත් රටක් බවට පත් කරා. ඒකට මේ හිටපු හැම පාලකයම වග කියන්න ඕනි, හැම ආණ්ඩුවක්ම වග කියන්න ඕනි. අද අපි ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා දේශපාලන වශයෙන් කුණු වෙච්ච ජරා ජීර්ණ තත්ත්වයට අපේ රට දේශපාලනයේ පත් වෙලා තියෙනවා. මේක තමයි මේ පාලකයෝ අපිට දායාද කරපු ශේෂ පත්‍රය. ඊයේ මං අහගෙන රනිල් වික්‍රමසිංහ කියනවා, එයාවට පස්සේ ආර්ථිකය හැදෙනවලු, බැරි වෙච්ච ටික හදන්න 2048 වෙනකන් එයාට බලයක් දෙන්න. දෙනවද? එහෙම බලයක් දෙන්න ලෑස්තිද? රනිල් එනකොට බිත්තරේ කීයටද තිබුණේ? රුපියල් 12යි. අද බිත්තරේ රුපියල් 45යි. 50යි, 55යි. රනිල් එනකොට 12යි. ආර්ථිකය හැදුවා නම් බිත්තරේ 12ක අඩුම ගානේ 10ටවත් අඩු වෙන්න එපා. ඈ ලොක්කගේ ලකුණ ගෑස්නි. ගෑස් නැති හිස් ගෑස් සිලින්ඩරේ ලොක්ක එනකොට ගෑස් සිලින්ඩරේ රුපියල් 950යි. අද රුපියල් 3600ට ගෑස් සිලින්ඩරේ නැගලා තින්නේ. 4000ටත් නැගලා මෙන්න කෙරුවාම රනිල් එනකොට හාල් කිලෝ එක රුපියල් 65යි. අද රුපියල් 180යි 200යි 225යි. ඉතින් ආර්ථිකය හදලද? හැදුවනම් හාල් ඇයි එච්චර ගණන්? හාල් මිල බහින්න එපා. එදා රනිල් එන්න කලින් සීනි කිලෝ එක බන්දුල ගුණවර්ධන මතකද කිව්වා රුපියල් 98ට සීනි ගන්න පුළුවන් සතෝසෙන් කියලා? 98ට තිබිච්ච සීනි කිලෝ එක අද කීයද? 230යි 240යි. ඒකත් එක එක ගණන්. ආර්ථිකය හැදුවා නම් එහෙම වෙන්නේ කොහොමද? අපේ මහාචාර්යතුමිය ආර්ථික විද්‍යාවෙන් රට හදන වෙටි කිව්වා. හැබැයි රනිල් වික්‍රමසිංහට බිත්තරේ මිල අඩු කරගන්න බැරි වුණා. ඒකත් අඩු කරන්නේ නෙමෙයි, මේ ලංකාවේ කිකිලි දාපු බිත්තරෙත් රනිල් නාමට පස්සේ නතර වුණා. කිකිලි බිත්තරේ දානකත් නතරුන් නැද්ද? දැන් ඒ බිත්තරේ ගේන්නේ කොහෙන්ද? ඒක ගේන්නෙත් ඉන්දියාවෙන්. ඔන්න මහා ආර්ථික උස්තාරලා. ඒ විතරක්ද? ලාම් තෙල් ලීටරේ තිබුණේ දුප්පතාගේ ලාම් තෙල් ලීටරේ රුපියල් 80ට අද රුපියල් 202යි. රුපියල් 108ට තිබිච්ච ඩීසල් ලීටරේ අද රුපියල් 317යි. රුපියල් 114 තිබිච්ච පෙට්‍රල් ලීටරේ
අද රුපියල් 344යි. තුන් ගුණයකින් වැඩි වුණා. බඩු මිල වැඩි වුණා. ලයිට් බිල වැඩි වුණා. ත්‍රිවිල් ගාස්තු වැඩි වුණා. බස් ගාස්තු වැඩි වුණා. කෝච්චි ගාස්තු වැඩි වුණා. ජීවත් වෙන්න බැරි තත්ත්වයට අපේ රටේ ජනතාව ඇද වැට්ටුවා. මේක තමයි අවුරුදු 76ක පම්පෝරියේ ශේෂපත්‍රය. ආර්ථිකය හැදුවා නම් රටේ ණය බර වැඩි වෙන්න බෑනි. බිලියන 82කට ඩොලර් බිලියන 82කට තිබිච්ච ණයකන්ද මේ අවුරුද්දකට මගේ අම්මේ තාත්තේ බිලියන 100ට වැඩි වෙලා තියෙනවා. මේ රනිල් වික්‍රමසිංහල ඩොලර් 1 ඩොලර් එකක්වත් ගෙවන්නේ නැතුව ලෝකේ හතරවටේට ණය වෙලා හිඟා කාලා අපේ තිබිච්ච සම්පත් එක විකුණලා අපේ නිෂ්පාදන ආර්ථිකේ වටලා මුළු රටම බංකොලොත් කරලා අද කයිවරු ගහලා තවත් තදුමරමර කියනවා අපි ආර්ථිකේ හැදුවද තව හදන්න බලය දෙන්න. මේ ගම්පහ දිස්ත්‍රික් ජනතාව, කැලණිය ජනතාව, මේ රටේ ජනතාව මේ රට වට්ටපු හාදයන්ට මේක නැග්ගන්න කියලා මේ තලුමරමර කියන පම්පෝරි වලට ආපහු රැවටෙන්නේ නැහැ. ඒ රැවටිච්ච කාලේ ඉවරයි. දැන් ඒ රැවටිල්ල අවසానයි. දැන් මේ රටේ ජනතාව බුද්ධිමත් දැනුවත් මේක වෙනස් කරන්න සූදානම්. දැන් එහෙම වෙනකොට මේ කුණුවෙච්ච දේශපාලන ඇතුලේ අර කුණුවෙච්ච മന്ത്രിවරු ඇමතිවරු ලාබෙට කුණු මාළු කෑලි ගන්නට විකිණෙනවනි. දැන් බලන්න ගම්පහ දිස්ත්‍රික්කේ පොහොට්ටු එහිට පුනාලක ගොඩ හේවා එදා ජාතිවාදී අවුස්සල ඡන්ද ටික ගත්තේ දිස්ත්‍රික්කේ මනාප පළවෙනියා. අද කිසි හිරිකිතයක් ලැජ්ජාවක් නැහැ. සජිත්ගේ ඔඩොක්කුවේ දෙපතුල ලෙවකන වැඩිම මනාපෙන් ආපු නාලක ගොඩ හේවා ලැජ්ජ නැද්ද නාලක මහත්තයෝ? මේ ගම්පහ දිස්ත්‍රික්කේ ජනතාවට කරපු ලොකුම අගෞරවය රනිල්ලගේ සජිත්ලගේ ඔය ප්‍රතිපත්තියට විරුද්ධව තමයි එදා මේ කැලණිය ජනතාව නාලක ගොඩහිමට වැඩියෙන් මනාප දුන්නේ. රනිල් වික්‍රමසිංහට තිබිච්ච ප්‍රධාන චෝදනාව මොකද්ද? මහ බැංකුව කොල්ල කෑම. ඇවිල්ලා කිව්වේ මොකද්ද? නාලකලා ප්‍රසන්නලා, මෙහි අපේ මිරිස්කුඩු ප්‍රසන්නලා, මේ කිරිබත්ගොඩ මෙතෙන්ටම ඇවිල්ලා කිව්වේ. රනිල් කියන්නේ බැංකුව හොරා, මහ බැංකුව කඩපු එක, දෙන්න නම් එපා ඡන්දේ. අපි ආපු ගමන් ගෝල් බේස් පිටින්ියට ගෙනල්ලා ඔය මහ බැංකුව කොල්ල කාපු මහමලකාරයයි අර තඩියා අර්ජුන මහේන්ද්‍රයි දෙන්නම ගෙනල්ලා ගෝල් බේස් පිටින්ියේ එල්ලලා උල තියනවා. එහෙම නේද කිව්වේ? මැවිල පෙනුන අර තඩියා අර්ජුන මහේන්ද්‍රන් උල තියන හැටි ගෝල් බේස් පිටින්ියේ. ඉතින් ගිහිල්ලා ගෙව්වා කතරේ. ආව මාලක ගොඩේව වැඩිම මනාපෙන් ආව ප්‍රධාන කප්පංකාරයා රණතුංග දෙවනි මනාපෙන්. දැන් මේ රොත්ත බුරුත් ඔක්කම බුරුතු පිටින් එක පළුවක් රනිල්ගේ UNPA, අනිත් පළුව සජිත්ගේ UNPA. කොහෙන් ගියත් UNPA පළු දෙකේ. දැන් මට ඇහෙනවා මේ දවස්වල තනතා තුකෝරල මහත්මිය කියනවලු, මට දැන් දෙපැත්තෙන් කොයි පැත්තවත් ගන්න විදියක් නැහැ. එක පැත්තක අපේ නායකයා, අනිත් පැත්තේ අපේ උපනායකයා. ඉතින් මට හොඳම දේ සුවාදීන වෙලා පැත්තකට වෙලා පාඩු ඉන්න එක කියලා. මන් දන්න හෙට අනිත් එහෙම කියයි වගේ ආරංචියකුත් තියෙනවා එහෙම. ඉතින් මේ UNP පණු දෙකට පූට්ටු වෙලා තියෙන්නේ කවුද? තමුන්හන්සලගේ ඡන්දෙන් පත්වෙච්ච මේ දූෂිතයන්ට අපරාධකාරයන්ට දඬුවම් දෙන්න කියලා තමුන්නාසලගේ ඡන්දෙ මංකොල්ල කාපු හොර තක්කඩියෝ ටික දැන් දෙපැත්තට එකතු වෙලා තියෙනවා. එකතු වෙලා කියන්නේ මොකද්ද? අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ හිටපු සභාපතිතුමා මට කිව්වා වේදිකාවට නගින්න කලින්, දැන් රට කියන එකට අලුත් වචනයක් ඇවිල්ලා තියෙනවා. රට කියන එකට අලුත් වචනයක් ඇවිල්ලා තියෙනවා.